ඔක්කොම පාර බලාගෙන. ගේ ඇතුලේ රස්නේ. දැන් ඉතින් ඉස්සර අපේ පුංචි කාලේ වගේ නෙවෙයිනේ. අවුරුදු දවස් වලට කරන්න දෙයක් නැහැ. කම්මැලි. ඒකට අපිට ඉස්සර කොච්චර ජන ක්‍රීඩා තිබ්බද මෙයා? ඈ? දැන් ළමයින්ට ඒව මොකක්වත් නැහැනේ. ඒක නම් ඉතින් කියලා වැඩක් නැහැ. මන්නම් කියන්නේ මෙයා මේ ජන ක්‍රීඩා දැන් අපි දන්නවනේ. අපිවත් ඒව කරන්න ඕන. නැත්තම් අපෙන් පස්සේ પરම්පරාවට මේව නැත්තටම නැති වෙලා යනවා. ඒක නම් අරු අදහස. යන්න පුංචි මාලේ කඩේ පැත්තට. එතෙන්ට එනවා කෝසලයා, කොටවිලයා, උක්කුවා සෙට් එකම. ඒ මොකටද? ඔය ආස ජන ක්‍රීඩාව. බූරෝ ගහනවා කියන එක ජන ක්‍රීඩාවක්ද? ජන ක්‍රීඩා කියලා කියන්නේ ඔලිඳ කෙලි, පංච කෙලි අන්න ඒවා. සල්ලි වලට සූදු කෙලින එක මේ ජන ක්‍රීඩාවක් නෙවෙයි. නිකන් මේ පොලිසිය වල ලගින් නැතුව නැහැ ගෙදර යන්න. කාර කරනවානේ අලුත් අවුරුද්දේ. මොකද්ද කරන්නේ? පොඩි ආතල් එකක් ගත්තේ ඇයි? ඔයා විතර කාතල් එකක් ගත්තම ඇද්ද? ඔයාට දැන් තාප්පෙන් එහා පැත්ත පේනවද? නෑ. ඔය රතිඤ්ඤ විසිකරනකොට තාප්පෙන් එහා පැත්තේ පොඩි ළමෙක් හිටියොත් මොකද කරන්නේ? ඔයාටත් අවුරුදු ඉවරයි, ඒ ගෙදර මිනිස්සුන්ටත් අවුරුදු ඉවරයි. අලුත් අවුරුද්දට ඔය රතිඤ්ඤ පත්තු කරන්නේ තමන්ගේ සතුටට මිසක් අනුන්ගේ සතුට නැති කරන්න නෙවෙයි. අනිත් ඔක රතිඤ්ඤ පත්තු කරද්දි ගෙවල් වල ඉන්න බල්ල පූසු වගේ සත්තු ගැන පොඩි අවධානයකින් ඉන්න. මොකද උන් නැකත් දන්නේ නෑනේ. අන්න අර ගෙදරට ගිහලා වැඩක් බලා ගන්න. ප්‍රියෝ යා කොයිද කොයිදන්නේ චන්දනලා ගෙදර ඒ මොකටද මොකට දහන්න යන්නේ අලුත් අවුරුදුනේ පොඩ්ඩක් සෙට් වෙන්න බෑ නව අවුරුදු ආවදින් රටරම ශ්‍රියාව තාපය කීපයකින් නුනගතේ ලබනවා හරි අපි කාබි වැඩ අතරි මුෂණිකවම තව පොඩි වෙලාවකින් යම් මේ අර ඉතාලි රජියා ලංකාවට ඇවිල්ලා ඉන්නේ සුපිරි බට්ටියක් ගෙනලා තියෙන්නේ අලුත් අවුරුද්ද කියන්නේ බොනේකට නෙවෙයි හැම වැඩේටම ඕක ඉස්සර කරගන්න එපා දැන් ගිහිලා සෙට් වුණාම නොනගතේ ඉවර වෙලා අලුත් අවුරුද්ද ලැබුණාට වැනි වැනි තමයි ඉන්න වෙන්නේ අලුත් අවුරුද්ද එන්නේ මුළු අවුරුද්දටම එක දවසනේ එදාටවත් ඔය වැඩේ නොකර ඉන්න බැරිද? අන්න හරි ගෙදර ගිහිල්ලා වැඩක් බලා ගන්න. ආතේ යාළුවෙද්ද? ඔයසේ මගේ හොඳම යාළුව. මොකෝ දන්නේ නැවේ. හොඳම යාළුව හොඳම යාළුවට හොඳමගේ කියලා දෙන්නේ නැද්ද? ඇයි? එක වැරද්දක් නම් කමන්නේ. ගෙදර පාටියක් දාලා. ඒ මන්දිවට අල්ලපු ගෙදරට රතිඤ්ඤක් දාලා. ඒ මිනිස්සු අපිට කෝල් කරලා අපි ගෙදර යනකොට මෙන්න ගේ ඇතුළේ සල්ලි වලට බූරු ගහනවා. ඕකට කියන්නේ මාත්‍යෝ අවුරුදු කනවා නෙමෙයි. අවුරුද්ද කනවා කියලා. Mm-hmm.
අනුන්ට කියනෝ වගේම තමනුත් ඒ අවවාද පිළිපැද්දනම් හොඳයි නේද මේ අලුත් අවුරුද්දේ? මුලින්ම අපි හැදෙමු. දැන් ගෙදර ගිහින් වැඩක් බලා ගන්න. සුබ අලුත් අවුරුද්දක්. අලුත් අවුරුද්දක් වේවා.